Ama ජනාධිපති වරයා කාලේ විශේෂයෙන්ම මඩු දේවස්ථානය අපේ අතිඋතුම් මල්කම් රංජිත් හිමිපාණන් සමග ගිහිල්ලා ඒ මඩු දේවස්ථානයේ අඩුපාඩු බලලා උන්වහන්සේම යෝජනා කළා ඉල්ලීමක් කළා පූජා නගරයක් කරන්නයි කියලා. අපි අක්කර 4000ක පමණ ප්‍රදේශයක් මඩු දේවස්ථාන භූමියට පූජා නගරයට ඇතුල් කළා පූජා නගරයක් විදිහට ගැසට් කරනු ලැබුවා. අවසාන වශයෙන් එක් වචනයක් එක් කාරණයක් පිළිබඳව මේ උතුම් දේවස්ථානයේ සිට මම කියන්නට ඕන විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම මේ තොරතුර මට ලැබිලා දැනගෙනත් මම පිටරට ගියයි කියන ආරංචියක් පතුරවනවා ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි මට මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධියංශෝ ආරක්ෂක අංශමාව දැනුවත් කළා මම රටෙන් පිට වෙන්නේ නැහැ මම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ ඒ දවස් දෙක මම සිංගප්පූරු රෝහලක සිටියේ සමහර වෙලාවට ඇතැම් මාධ්‍ය සහ ඇතැම් අය සමාජය තුළ චෝදනා කරනවා ඒ රෝහලේ සිටින විට මට මෙහෙන් දුරකථන ඇමතුම් දීලා මේ ගැන දැනුවත් කළා කියලා. නමුත් සිංගප්පූරු එලිසබත් රෝහලේ රෝගියෙක් ගාවට දුරකථන ටෙලිෆෝන් මොබයිල් අරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ ඒ දවස් දෙක තුන මම රෝහලේ ගත කළේ. මම මේ පිළිබඳව මමම පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවට පවා මම ප්‍රකාශ කළා. ඒ නිසා ඒ පිළිබඳව මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන බෞද්ධෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නැමද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසි දෙයක් මම දැනුවත් වුණේ නැහැ කියලා. මම බෞද්ධෙක් වුණත් ගෞරවණීය අපේ පූජකතුමනි මේ උතුම් දේවස්ථානයේ වේවා ඕනම තැනක විශේෂයෙන්ම කුරුසේ අතගසා ඒ අති උතුම් කුරුසේ අතගසා මට කියන්න පුළුවන් මේ කිසිම තොරතුරක් මට ලැබුණේ නැහැ කියලා. එවැනි දෙයක් මම දැනගෙන හිටියානම් විශේෂයෙන්ම මම කවදාවත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන සිටින්නේ නැහැ. සිංගප්පූරුවේ සිටින අවස්ථාවේ හෝ මට දැනුම් දුන්නා නම් මම වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දීලා ඇඳිරි නීතිය දාලා බැරියර් දාලා ඒ අවශ්‍ය වහාම ක්‍රියාමාර්ග ගන්න කියනවා. ඔය ප්‍රධාන විත්තිකරුවෙක්ගේ සිටින සහරාම්. සහරාම් අත්අඩංගුවට ගැනීමට මම ජාතික ආරක්ෂක මණ්ඩලයේදී පියතුමනි මම උපදෙස් දුන්නේ හමුදා පොලිස් උද්දි සියලු දෙනා සිටින ආරක්ෂක මණ්ඩලයේ මම ජනවාරි මාසේ මම ඇහුවා ඇයි මේ සහරාන් තවමත් අත්අඩංගුවට ගන්නෙ නැත්තේ කියලා. ඉතින් ඒක මහා දිග කතාවක් විශේෂයෙන්ම ඒ චෝදනා ඉල්ල කිරීම පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. මම කිසිම දවසක මගේ රටටත් මගේ ජාතියටත් මගේ ජනතාවටත් ඒ සියලු ආගමික සියලු දෙනාටත් එවැනි දෙයකට මම දැනුවත්ව ඉඳ තිබන කෙනෙක් නෙවෙයි.